දැනට ලෝකයේ පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගතය වැනි වසංගතය බුදුදහමට අනුව අපි කොහොමද පැහැදිලි කරගන්නේ කියලා අවසරයි ස්වාමීන් වහන්ස. දැන් පෙරවන් සරණයි හැම දිනටම. ඉතාම වැදගත් ප්‍රශ්නයක් විශේෂයෙන් මේ වගේ කාලෙක කොරෝනා වසංගතය වැනි මාරාන්තික වසංගතයක් ලෝකයේ පුරා ව්‍යාප්තව පවතිනකොට මේ වසංගතය සම්බන්ධයෙන් විද්‍යාත්මකව වෛද්‍ය විද්‍යාත්මකව රසායන විද්‍යාත්මකව ඒක සම්බන්ධයෙන් නානා විදිහේ අර්ථකථන තියෙනවා සහ සොයා ගැනීම තියෙනවා. ඒ අතරතුරේදී ලෝකයේ තියෙන වැදගත් දර්ශනයේ තියෙන වැදගත් බ්‍රාන්ච් එකක් එහෙම නැත්නම් කොට්ටාසයක් වන බුදුදහමට අනුව විශේෂයෙන් තේරවාද බුදුදහමට අනුව මොකද්ද මේ වසංගතයක් කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. ඒකෙදී අපි අදහස් කරන්නේ විද්‍යාත්මක දේවල් වැරදි කියන්නටවත් ඒවා බැහැර කරනවත් නෙවෙයි. මේක මුලින්ම තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සහ විශේෂයෙන් තේරවාද සම්ප්‍රදාය තුල තියෙන ධර්මය එක්තරා විදිහක ලෝකයේ පිළිබඳව කරපු අර්ථ විවරණයක්. විශේෂයෙන්ම අපේ ශාලිකාන් පැතිනි මතක් කරා වගේ ඒ මෙතන අභිධර්මය කියන එක බුදුරජාණන් වහන්සේගේ ඒ තේරවාද සම්ප්‍රදාය ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශේෂයෙන් විවරණය කරපු එක්තරා ක්‍රමයකට විවරණය කරපු සුවිශේෂී ධර්ම පරියාය. ඒක හැටියට බැලුවම දැන් අභිධර්ම ක්‍රමයේ තේරවාද අභිධර්ම ක්‍රමයේ හැටියට අපේ ජීවිතය සත්වයේ ජීවිතේ කොටස් දෙකකට කඩනවා නාමය සහ රූපය කියලා. නාමය කියන එකේ තේරුම නම කියන එක නෙවෙයි අපි අරමුණු දැනගන්න චිත්ත චෛතසික ධර්ම කියන එක. අපි ඉංග්‍රීසියෙන් කියනවා consciousness කියලා. ඉතින් ඊට අමතරව රූපය කියලා කියන්නේ මේ අපිට බාහිරට පේන මේ ඝනව යම් හැඩයක් සහිතව පවතින ධර්ම ටිකට කියනවා රූපය කියලා. එතකොට දැන් කොරෝනා වසංගතයේ බඳු වසංගතයක් ගත්තම ඒකෙන් කලින් කියන්නට ඕනේ බුදුදහමේ හැටියට මේ නාම රූප දෙක හැර වෙනම ජීවත් වෙන සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් කියලා එක දෙයක් එක කෙනෙක් නැහැ. මේ නාම රූප දෙක එකිනෙක මත අන්‍යෝන්‍යව යැපෙමි. ඒ දිගින් දිකට පවතිනකොට ඒ නාම රූප දෙකට යොදන එක්තරා අර්ථයක් නමක් තමයි සත්වයා පුද්ගලයා කියන්නේ කියලා. ඒක තමයි බුදුදහමේ තියෙන මූලිකම සිද්ධාන්තය. ඉතින් මේකෙදී අපි වසංගතයක් වගේක් ගත්තම අපි දන්නවා මෙතන වැඩ කරන්නේ වෛරස් එකක් කියලා. වෛරසයක්. වෛරසය කියලා ගත්තම මේක විද්‍යාත්මක වුණත් විස්තර කරන්නේ වෛරසය යනු ජීවි අජීවි දෙක අතර පවතින දෙයක්. බැක්ටීරියා බඳු ජීවයකුත් නෙවෙයි. ඒ වගේම අජීවී වෙච්ච ඔය පාසාන වගේ දේවලුත් නෙවෙයි. ඊට වඩා ටිකක් වෙනස්. තනියම වැඩෙන්නට බැරි. නමුත් යම් සෛලයක් ඇතුළට ගිහිල්ලා ඒ සෛලය ඒක හෝස්ට් සෛලය ඇතුලේ වර්ධනය විය හැකි දෙයක් තමයි වෛරසයක් කියලා කියන්නේ. ඒක අජීවී දෙයක් ලෙස තමයි ජීවි අජීවි දෙක අතරට තමයි විද්‍යාත්මකව සලකන්නේ. අපි අභිධර්මානුකූලව ගත්තම මේක අජීවි සංඛ්‍යාවට යන්නේ. එතකොට ධර්මයේ හැටියට අර කියපු රූප කොටහසේ නාම රූප දෙකෙන් රූප කියන කොටසේ අපි මේ කය කියන එක අභිධර්මයේ හැටියට හැදිලා තියෙනවා කොටස් හතරකි. පුරාණ කර්මය නිසා හටගත්ත සියුම් රූප ටිකක් තියෙනවා. රූප කියලා ගත්තම තේරුම් ගන්න ටිකක් අංශුමේ ස්වභාවයකින් පවතින හැබැයි අභිධර්මයේ හැටියට අංශු වලට වඩා එහා ගියපු ගති ස්වභාව ටිකක්. ඉතින් අපි අංශු වශයෙන් ඒක තේරුම් ගමු ගැටලුවක් නැහැ ඒතරම්. ඉතින් ඒ වගේ සියුම් රූප ටිකක් තියෙනවා කර්මය නිසා හටගත්තු. ඒ වගේම සිත නිසා හටගන්න සියුම් රූප ටිකක් මේ රූප කය පුරාම තියෙනවා. ඊළඟට අපි ගන්න ආහාරය නිසා ජනනය වෙන අපේ ශක්තිය ගෙන්දෙන රූප ටිකක් තියෙනවා. අවසාන වශයෙන් තේජෝ ධාතුව නිසා වෙන ක්‍රමයකට කියනවා සීතේ සහ උෂ්ණයේ නිසා අපේ ශරීරයේ හටගන්න රූප ටිකක් තියෙනවා. ඒක ප්‍රධාන කොටස් තුනකට කැඩෙනවා ඇත්තටම. මෞපියංගෙන් අපේ ශරීරයට එකතු වෙච්ච රූප කොටසක් තියෙනවා. ඒක තමයි ඔය DNA වශයෙන් ලෙස අපිට අද අර්ථකථනය කරන්න පුළුවන් විද්‍යාත්මකව බැලුවොත් මෞපියංගේ ශරීර වලින් එකතු වෙච්ච රූප කොටස් ටිකක්. අපි ගන්න ආහාර නිසා එකතු වෙන රූප ටිකක්. ඒක අපි කියපු අර ආහාරජ රූප කියන එක නේ. ආහාරජ රූප කියන්නේ ශක්තිය ජනනය කරන රූප ටිකක්. අපි ගන්න ආහාරය පරිවර්තනය වෙලා ශරීර කොටස් බවට පරිවර්තනය වෙනවා. විද්‍යාත්මකව ගත්තොත් අපි ගන්න ආහාරවල තියෙන ඒ පරමාණු ආදී මූලද්‍රව්‍ය ටික අපේ ශරීරයට එකතු වෙලා වර්ධනය වෙනවා. ඒ වගේ ශරීරයේ ආහාරයේ තියෙන රූප ටිකක් අපේ ශරීර කොටස් බවට පත් වෙනවා. අනිත් එක තමයි මේ සීත උෂ්ණ ආදී නිසා ඉතාසියුම් රූප ටිකක් අපේ ශරීරේ හට ගන්නවා. මේ වෛරසය කියන එක වැටෙන්නේ ඔය හතරවෙනි රූප කොටාසෙට. ඒ කියන්නේ තේජෝ ධාතුව නිසා හටගත් රූප ටිකක්. එතකොට ඒ නිසා මේ වසංගතයක් යනු තේජෝ ධාතුවෙන් හටගත්ත විශේෂ ඒ තේජෝ ධාතුවෙන් හටගත්ත රූපවල නානත්ව තියෙනවා. බුදුදහමේ ඒක විස්තර කරලා නැහැ ලොකුවට. දැන් සාක ශරීර ගත්තම තේජෝ ධාතුව නිසා හටගත්ත රූප ටික. මනුෂ්‍ය ශරීරයේ වැඩිපුරම කොටස් ටික මේ මව්පියන්ගෙන් ඇතිවෙච්ච ආහාර වලින් ආව එහෙම නැත්නම් බාහිර ඍතු නිසා හටගත්ත රූප ටික. ඒ වගේම ගස්ගල් පාසානවල තියෙන ඒවා තවත් ඊට වඩා වෙනස්. හැබැයි ඒත් තේජෝ ධාතුව නිසා හටගත්ත රූප ටික. ඒ අතර තියෙන විශේෂ රූපයක් තමයි මේ වෛරසය කියන එක. ඒක අභිධර්මයේ හැටියට තේජෝ ධාතු නිසා හටගත් ඍතුජ රූපයක්. නමුත් ඒක ශරීර අභ්‍යන්තරයට ආවම වර්ධනය වෙනවා, පරම්පරා වශයෙන් වර්ධනය වෙලා
ඔවුන් ඒ පරම්පරාව දිගින් දිගට වර්ධනය වීමට ලක් වෙලා ඒක ශරීරයේ ආක්‍රමණය කළා රෝගී තත්ත්වවලට ඇතුළු. ඒ නිසා කෙටියෙන් කිව්වොත් කර්මය නිසා කර්මජ චිත්තජ ඍතුජ ආහාරද කියන නැත්නම් අපි සරලව කිව්වොත් කර්මය නිසා හටගත්ත සිත නිසා හටගත්ත ආහාරය නිසා හටගත්ත තේජෝ ධාතු නිසා හටගත්ත කියන රූප කොටස් හතරෙන් තේජෝ ධාතු නිසා හටගත්ත අනේකවද රූප අතර එක්තරා රූප කොටාසයක් තමයි මේ වෛරසය. ඒක නානා ක්‍රමවලින් ශරීරවලට සම්ප්‍රේෂණය වෙවි යන එකට තමයි අපිට අභිධර්ම ක්‍රමයෙන් වසංගතයක් කියලා කියන්නට පුළුවන්.